ආයුබෝවන් හෘදේ හෘදයයි මේ මම රුවනි කාකුමාර දාස ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත රංජන්ගේ හඬපට ගැන රාජ්‍ය ඇමති කෙහෙලිය කියයි නවක වදයට එරෙහිව නීතිමය පියවර ඇමති බන්දුලගෙන් ප්‍රකාශය නීතිය උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලබා දෙන්න පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් කියයි පස්විකේතා ලැබුණු හඬපට හේතුවෙන් මේ වන විට රටේ නීතිය සාමය හා සදාචාරාත්මක තත්ත්වය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් පැන නැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්පැල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. මුළු රට තුළම විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙන නීතිය සාමය සහ රටේ සදාචාරාත්මක දැන් බලපුවාම විශාල වශයෙන් සෝදාපාලුවකට ලක් වෙලා තිබෙනවායි කියන එක පහුගිය අවුරුදු පහ කාලය ඇතුළත සාක්ෂි සමගින් මේ වෙනකොට ඉදිරිපත් වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයෙක්ම මේ රටේ නීතිය අවභාවිතා කරලා තිබෙන ආකාරය මේ වෙනකොට එළිදරව් වෙමින් තියෙනවා. ඔහුගේ ඇති වෙලා තියෙන සංවාද සියල්ල පැහැදිලිව මේ රටේ අගමැතිවරයාගේ සිට පහළට යනකම් මේ රටේ නීතිය පසුලින නීති හා සාමය ආරක්ෂා කරන ඒ සෑම අංශයක්ම ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ හුදෙක් එක පුද්ගලයෙකුට ලඝු කිරීම ඉතා අසාධාරණයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ රටේ අග්‍ර විනිශ්චකාරවරයාගෙන් මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා රටට අධිකරණය සම්බන්ධව තිබෙන මතවාදය වෙනස් කිරීමට කටයුතු කිරීම සුදුසුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට මාධ්‍ය මගින් පෙන්වීම තුළින් ජනතාවට අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බැඳුම් කර හොරු පරදා රංජාගේ හඬපට දැන් එළියට ඇවිල්ලා. දැන් මේ තිර පිටපත් ඔක්කොම ලියවෙනවා. දැන් එනකොටම මහාවේගෙන් ආපු හඬපට පිළිබඳ සාකච්ඡාව දැන් ටික ටික යට යනවා. කෙනෙකුගේ නිවසක් පරීක්ෂා කරලා ගත්ත දේ දැන් නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තක තියලා මාධ්‍ය හරහා නඩු අහන්න පටන් අරන් තව ටික දවසක් යනකොට තව මොකක් හරි එකක් එළියට එනවා. දැන් හෙට අනිද්දා යනකොට ඉරානයේ ඇමරිකාවේ යුද්ධයක් පටන් ගත්තොත් එහෙම මැද පෙරදිග මේ හඬපටත් කාලයේ වැලි තලාවට වැසී යනවා. බැඳුම් කර වාර්තා වැලි තලාවට වැසී ගියා වගේ. ඒ නිසා මේ අය මේ එක එක එකක් නෙමෙයි මේ කරන්නේ. මේ තමන්ගේ නඩු, යාළුවන්ගේ නඩු, පවුලේ නඩු, හිටපු ආණ්ඩුවේ නඩු, UNP එකේ නඩු ඔක්කොම එකවර ඉවර කරගන්න හදන්නේ අධිකරණයට ගල් ගහලා. අපි කියන්නේ අධිකරණයට ගල් ගහන එක නවත්තන්න ඕන. ඒ නිසා අපි කියන්නේ මේවා යට යන්න දීලා හරියන්නේ නැහැ. මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය තියන්ගෙන පොදු ජනතාවගේ ඌමනාව. හඬපට වලින් එන්නේ කුණු ගඳ. ඒ නිසා ඒ හඬපට වලින් එන කුණු ගඳ කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතියේ ඉන්න, නීති ප්‍රශ්න පද්ධතියේ ඉන්න, දේශපාලනයේ ඉන්න, රාජ්‍ය සේවයේ ඉන්න කුණු වෙච්ච මිනිස්සුන්ගේ කුණු ගඳ නම් එන්නේ. ඒවා සුද්ධ කරන වැඩෙත් මේ සමාජයේ කාර්යභාරයක්. රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හඬපට පිළිබඳ වගකීම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අද වෙනකොට දන්නවා මේ 19 වෙනි සංශෝධනයත් එක්ක ස්වාධීන ආයතන නිර්මාණය කර අපි මේ විදියට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ, රාජ්‍ය සේවයේ මේ විදියටයි ක්‍රියාත්මක කරන්නේ. හැම දෙයක්ම ස්වාධීනයි. ඒක නිසා තමයි ස්වාධීන කොමිෂන් ඇති කරේ කියලා යහපාලන ආණ්ඩුවේ රනිල්ලා, සජිත්ලා මේ සීලු දෙනා බොහොම හොඳට කෑ මොර ගහලා කිව්වේ මේ රටේ ජනතාවට. දැන් අපට පැහැදිලි ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරන, එහෙම නැත්නම් මේ කොමිෂන් පත් කරාට පස්සේ මේ රටේ ඇතිවෙච්ච සියලු සිද්ධින් එක්ක බලනකොට අද සිද්ධ වෙලා තියෙන තත්ත්වය. දැන් නම් නීතිය නමලා තියෙන්නේ කනේ වැලි ගෑවෙන මට්ටමටම. අපි ස්තුතිවන්ත වෙනවා රංජන් රාමනායක අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. මොකෝ එතුමා එදා සමහර අවස්ථාවලදී කියපු දේවල් අද සත්‍ය වෙලා තියෙනවා. අපි පැහැදිලිව දන්නවා එතුමාගේ මේ හඬපට සහ මේ චිත්‍රපට මාලාවත් එක්ක
එක්සත් ජාතික පක්ෂේ සම්පූර්ණම ඇඟේ තිබිච්ච සල්ලුපට සම්පූර්ණම ඉවත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ නායකින්ට කියනවා මේ රංජන් රාමනායකට මේක බැර කරලා නිදහසේ අත හොදගෙන පැත්තකට වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද අත හොදලා පැත්තකට වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි බරපතල කාරණා කීපයක් මේ හඬපටත් එක්ක අද මතුවලා තියෙනවා. රටේ නීතිය උල්ලංඝනය කරමින් මෙවැනි විට චෝදනා එල්ලවී සිටින සියලු පුද්ගලයින්ට දඬුවම් ලබා දිය යුතු බව පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආදරණීය මාතෘභූමිය අරාජික රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා බටහිර රටවල් එකතුව ලොකු කුමන්ත්‍රණයක් දියත් කරා. අපේ රටේ දේශපාලනඥයන් හා තවත් ආගමික කොටස් සහ තවත් පිරිස් බද්ධ කරගෙන තිබෙනවා. අපි දන්නවා මේ වෙන විට අපේ රට ඇතුලේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය තුනම ප්‍රශ්න මතු කරපු ආයතන බවට පත් කරලා තියෙනවා. ගිහි පැවිදි පිරිස් වලට නින්දා අපහාස කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට අධිකරණය පිළිබඳව ජනතාව ප්‍රශ්නාර්ථයකින් බලන්න කටයුතු කරලා තියෙනවා. එහෙමනම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියටයි මා කල්පනා කරන්නේ. පොලිසිය හිටපු අබේසේකර වැනි පොලිස් අධිකාරිවරුන් මොනතරම් පහත් ආකාරයට හැසිරලා තිබෙනවද? මේ විදියට මේ රට පවත්වාගෙන යෑමට අපහසුභාවයක් ඇති වෙනවා. රජය ඉතා ඉක්මනින් පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කළා. වැරදි කරන ලද චෝදනාවලට ලක් වී තිබෙන සියලු දෙනාම කිසියම් ආකාරයකින් අධිකරණයට රැගෙන දඬුවම් දීලා මේ රට යළිත් ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාල තුල නවක වදයේ සිදු කරන සිසුන් දෙරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළා. නවක වදයට ලක්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යාපන හදාරන සිසුවකගේ සුවදුක් විමසීමට අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා ජාතික රෝහල වෙත ගොස් තිබෙනවා. විශ්වවිද්‍යාල තුල ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග ભેද හා දේශපාලන ભેද වලින් තොරව සෑම ශිෂ්‍යයෙකුටම බයෙන් හා සැකෙන් තොරව නිදහසේ අධ්‍යාපනය ලබන්ට ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතු වෙනවා. විශ්වවිද්‍යාලය තුලදී තමන්ගේම සහෝදර ශිෂ්‍යෝ තුවාල සිදුවෙන ආකාරයට පාරදීම කරනවා නම් ඒ සඳහා එක රටක් එක නීතියක් යටතේ ඒ නීතියේ සමානාත්මතාවය ඒ අයට සිද්ධ වෙන්න ඕනේ. ඒ අනුව ලැබිලා තිබෙන පැමිණිලි අනුව පොලිසිය විසින් සහ අධිකරණාංශ විසින් ඒ ක්‍රියාමාර්ග කරන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලන බලාධිකාරියටත් නියම කරලා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට දඬුවම් දීමටත් අසාධාරණයට අගතියට පත්වෙච්ච පාර්ශ්වයන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නවා. මේ අතර මාලබේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා එහි අඩුපාඩු සොයබලා අධ්‍යාපනය හදාරන සිසුන් සමග පිළිසඳරක නිරත වුණා. ජෛව පද්ධති තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණාගාරයකට චීන විශාල පරිත්‍යාගයක් ලැබිලා යන්ත්‍ර සූත්‍ර උපකරණ ලැබිලා තියෙනවා. නමුත් ඒ උපකරණ සවිකිරීම සඳහා අවශ්‍ය කරන ගොඩනැගිලි සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් ලැබලා දීලා නැහැ. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඉක්මනින් ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී මේ රටේ දරුවන්ටත් විශේෂිත ක්‍රමවේදයකට අනුව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාගත හැකි වන පරිදි ආයතනයේ තත්ත්වය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීම සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කරනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තොරතුරු හා සංවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ වගේ පරිසරයක් බොහෝ තැන්වල නැහැ. ඒතකොට මේ පරිසරයේ ප්‍රයෝජනට අරගෙන හුඟක්
දියුණු කරන්න පුළුවන්. දැනටත් මේකේ ලොකු ලාභයක් මම දකින්නේ නැහැ. දැනට තියෙන මේකේ තියෙන වියදමයි මේකයි අරගෙන බැලුවම ලක්ෂ 90ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ අලාභය තියෙන්නේ. ඒක බොහොම සුළු ගාණක් බැලුවම මොකද ඊට වැඩි සේවයක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඒක අපිට හදන්න පුළුවන්. මම හිතන අපි යම් කිසි සංකල්පයක් ඔළුවේ තියාගෙන හැදූ පරමාර්ථය මුදුන්පත් කරගන්න පසුවිම අපි සකස් කරනවා නම් මේක දියුණු කරන්න පුළුවන්. මොකද අපේ රටේ දක්ෂ කලාකරුවන් ඉන්නවා. මම හිතන්නේ අපි මේ ප්‍රෙලොඩින් පස්සේ ස්ථාපිත ආණ්ඩුවක් මේ රටේ එනවනේ. ඒ ස්ථාපිත ආණ්ඩුවත් එක්ක අවුරුදු 4 මාර්ග පහක වැඩපිළිවෙළක් අපිට ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ අදහස් තියෙන්නේ ඒ කාලේ වෙනකොට සැලැස්මක් හදාගන්න මේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයේ සෑම දුරුතු පොහෝ දිනකම මෙන්ම ඊයේ දිනේදී සිදු කෙරුණා. අතීතයේ සිටම ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම් වලින් ලබා ගන්නා වසරේ පළමු අස්වැන්න දළදා සමිඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදුවනවා. චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍ය ශ්‍රී දළදා මාලිගාවේ දියවර නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේ තුමන් සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව බහර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආන්දෝලනයකට ලක්ව ඇති හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එළඹෙන 21 වනදා විශේෂ රැස්වීමක් හැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙහිදී අදහස් දැක්වූ විද්‍යතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරුද ඉදිරිපත් කළ බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සියලු දැස්සන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංකයේ සිංහල වෙබ්පඩවිය වන www.siyathanews.lk වෙබ්පඩවිය වෙත යලිත් හමුව අපගේ මධ්‍යහන පුවත් විකාශය තුළින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.